සත්පුරුෂ පිංගතුනේ, ඔය ඇත්තෝ අහල තියෙන ප්‍රශ්නේ තමයි අභිඥා උපදවාගන්නේ කොහොමද කියලා. අභිඥා කිව්වහම ඉද්ධිවිත ඥානෙ, දිබ්බසෝත ඥානෙ, පරිචිත්ත විචාන ඥානෙ, පුබ්බී නිවාසානුස්සති ඥානෙ, දිබ්බේ චක්කු ඥානෙ කියලා අභිඥා පහක් සඳහන් වෙනවා. මේ පංච අභිඥාවන් උපදවා ගන්න නම් රූපාවචර අරූපාවචර ධ්‍යාන උපදවා ගන්නට ඕනේ. පින්වත්නි, රූපාවචර අරූපාවචර ධ්‍යාන උපදවා ගන්න නම් සිත දියුණු කරන්න පුළුවන් භාවනා ක්‍රම ඔස්සේ කටයුතු කරන්නට වෙනවා. සිත දියුණු කරන භාවනාවලට චිත්ත භාවනා කියනවා. සමත භාවනා කියන්නේ ඒතයි. මේ සමත භාවනා කමඨහන් 40ක් තියෙනවා. මේ භාවනා කමඨහන් 40ෙම පින්වතුනි 10කට, ඒ කියන්නේ බුද්ධානුස්සති භාවනා, ධම්මානුස්සති භාවනා, සංඝානුස්සති භාවනා, සීලානුස්සති භාවනා, චාගානුස්සති භාවනා, උපසමානුස්සති භාවනා, ඒ වගේම ආහාරී පටික්කුල සංඥා, මානානුස්සති භාවනා, චතුධාතු වවත්තායනේ කියන ඔය 10න් පින්වතුනි උපචාර සමාධියට වඩා එහාට යන්න පුළුවන් කමක් නැහැ. ධ්‍යාන උපදවාගෙන ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. අනිත් භාවනා ක්‍රම වලින් ඉදිරියට යන්න පුළුවන්. ඒවායිනුත් යා හැකි දුර ප්‍රමාණ තියෙනවා. කසින භාවනා, ආනාපාන සති භාවනා වගේ භාවනා වලින් ඉහළටම ඉදිරියටම යන්න පුළුවන්. පින්වතුනි, භාවනා පරිකාරම භාවනා, උපචාර භාවනා, අර්පණා භාවනා විදිහට තුන් ආකාරයක් වෙනවා. කවුරු හරි පින්වතේ එක අරමුණක් ඔස්සේ සිත පවත්වාගෙන සමාධිමත් කරගත්, බල සම්පන්න කරගන්නා ඒ සිතේ නිවන ධර්මාදිය නැති කරගෙන ධානාංග උපදවාගෙන ඒ ඖදාරික ධානාංගත් නැති කරගෙන බොහොම ඉහළ තත්ත්වයකට පත් කරගන්න කටයුතු කරගන්නවා නම් ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා පින්වතුනි රූපාවචර අරූපාවචර ධ්‍යාන උපදවා ගන්නට. පින්වතුනි, ආනාපාන සති හෝ කසින හෝ යම්කිසි භාවනා අරමුණක් ඔස්සේ කටයුතු කරද්දී මෙන්න මෙහෙම කරන්නට ඕනේ. මුලින්ම යෝගාවචරයා භාවනා කරන්නට ඒ සුදුසු අරමුණු තමන්ගේ ආචාර්යවරුන්ගෙන් ඉගෙනගෙන පූර්ව කෘත්‍යයන් සම්පූර්ණ කරමින් පරිකර්ම නිමිති උපදවා ගන්න ඕනේ ඒ භාවනා අරමුණත් එක්ක. පරිකර්ම නිමිත්ත කියන මුල් අවස්ථාවේ ඉඳලා ඉන්පස්සේ උද්ඝාන නිමිති අවස්ථාවටපත් වෙලා ඉන්පස්සේ ප්‍රතිභාග නිමිති අවස්ථාවටපත් වෙනවා. ප්‍රතිභාග නිමිති අවස්ථාවටපත් වෙනකොට අර භාවනා අරමුණත් එක්කම නිවනාදී ධර්ම යටපත් වෙමින් පවතිති මතුවන පබස්සර මිදම් වික්කවේ චිත්තං කියන ඒ සිතේ ස්වභාවය අනුව බොහොම පැහැපත් අවස්ථාවකට අරමුණත් එක්ක සිතපත් වෙනවා. ඒක ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. ඒක දුර්වල මට්ටමක තියෙන්නේ. යම් විදිහකට සද්ධාවත් ප්‍රඥාවත් දෙක සමබර නොවුනොත්, ඒ වගේම පින්වතුනි සද්ධා ප්‍රඥා වගේම සමාධියයි වීරියයි දෙක සමබර නොවුනොත්, ඔය වටිනා ධර්මතා සද්ධාව ප්‍රඥාව සමාධිය වීරිය දෙක සමබර නොවුනොත් ඒ කෙනාට ඉදිරියට එන්නට හැකියාවක් නැහැ. සමත භාවනා කියන චිත්ත භාවනා ක්‍රමවලදී ඒක අනිවාර්ය අංගයක් වෙනවා. සද්ධාවත්
ප්‍රඥාවත් දෙක සම්බරව තිබ්බහම අරමුණ ගැන ඇතිවන වැරදි වැටහීම් වැරදි පැහැදීම් නැතුව යනවා. ඒ වගේම සමාධියත් වීරියත් සමබරව තිබ්බහම සමාධිය විතරක් වැඩි වුණොත් කුසීතකමට නිදිමත වගේක හේතු වෙනවා. වීරිය විතරක් වැඩි වුණොත් ඒක උද්දච්චයට හේතුවක් වෙන උද්දච්ච කුක්කුච්ච නීවරණ මතු වෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා පින්වත්නි මේවා සමබර ධර්ම විදිහට පවත්වා ගන්නට ඕනේ. එහෙම පවත්වා ගද්දී ප්‍රතිපාද නිමිති වලින් පස්සේ ධ්‍යාන අංග බොහොම බලවත් වෙන අවස්ථාවක් තමයි සත්පුරුෂ පින්වතුනි උපචාර සමාධිය කියලා කියන්නේ. මේ උපචාර සමාධි අවස්ථාව බොහොම සුවිශේෂී වෙනවා. ඒ උපචාර සමාධියේදී අර මුලදිගත් අරමුණු එක්ක දිගින් දිගටම පවත්වාගෙන ආපු ඒ සමාධි දියුණු අවස්ථාව ප්‍රතිභාග නිමිත්ත පිරිහෙන්නේ නැතුව පවතින අවස්ථාවක් වෙනවා. එතකොට ප්‍රතිභාග නිමිත්තට මේ අවධානය යොමු කරලා ඊගෙනල්මක් ඇති වුණොත් අහපොවේ පිරිහෙනවා. නමුත් උපචාර සමාධි අවස්ථාව බොහොම බලවත් කරගන්න අවස්ථාවක් හින්දා පින්වතුනි ප්‍රතිභාග නිමිති තත්ත්වයත් එක්ක ඒ කෙනාගේ ප්‍රබල දියුණුවක් ඉතින්ද තියෙනවා. මේ උපචාර සමාධිය ලබන්න පුළුවන් බුද්ධානුස්සති, ඒ වගේම ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මානානුස්සති, ආහාර පටික්කුල සංඥාව, චතුධාතු අවත්තායනේ කියන බොහෝ අරමුණු මෙනෙහි කරන භාවනා වලිනුත්. හැබැයි මේ උපචාර සමාධි අවස්ථාවෙන් පස්සේ අර්පණා චිත්ත වීති, ඒ කියන්නේ ධ්‍යාන උපදවා ගන්න ඉතාම ප්‍රබල තත්ත්වයකට පත් කරගන්න. ඒ අවස්ථාව මේ බොහෝ අරමුණු මෙනෙහි කරන භාවනා ක්‍රම වලින් ලබන්න බෑ. ඒ සඳහා ගැළපෙන භාවනා අරමුණු ගන්න ඕන. ආනාපාන සති, කසින වගේ භාවනා අරමුණුත් එක්ක කටයුතු කරනකොට පින්තුනි නුවණැත්තෝ දස අර්පණා කෞසල්‍යං එහෙම සම්පූර්ණ කරගෙන ඉදිරියට යන ගමනේදී ප්‍රථම ධානය උපදවා ගන්නවා. විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන අංග පහමින් පහම සමන්විත අවස්ථාව. බුදු පියාණන් වහන්සේ සමාධිය විස්තර කරනකොට ආරියෂ්ටායක මාර්ගය විස්තර කරන හැම තැනකදීම සමාධිය විස්තර කරද්දී ප්‍රථම ධානයේ තෝය අංග පහ ගැන විස්තර කරලා තියෙනවා. සත්පුරුෂ පින්වතුනි ප්‍රථම ධානයෙන් පසුව ඒකිනා පංච වසීතා, උද්ධාන වසීතාවේ, සමාපජන වසීතාවේ, පච්චවික්කන වසීතාවේ, ආවචන වසීතාවේ ආදී විදිහට පංච වසීතාවයන් සහ දස අර්පණා කෞසල්‍යංගෙන් හොඳටම පුරුදු පුහුණු වෙලා ශක්තිමත් වෙනකොට අවදාරික ওই ධ්‍යාන අංග අතරේ විතක්කේ කියන ධ්‍යාන අංගය නැති කරගෙන අභිධර්ම ක්‍රමයේත් නම් පංචම ධ්‍යාන ක්‍රමයේත් නම් විචාර පීති, එහෙම නැත්නම් සූත්‍ර ක්‍රමයේත් නම් විතක්ක විචාර දෙකම, ඒ අවදාරික ධ්‍යානාංග නැති කරගෙන ඊළඟට ဒုတိය ධ්‍යානයේ තත්ත්වයට පත් කරගන්න කටයුතු කරගන්න ඕනේ තමන්ගේ චිත්තසන්තතිය. තමන්ගේ සිත සහ සිතේ යෙදෙන චෛතසික පින්වතුනි අවශ්‍ය විදිහට දියුණු තත්ත්වයට පත් කරගෙන අවදාරික ධානාංග යටපත් කරගෙන ဒုတိය ධානයේ, තෘතිය ධානයේ, චතුත්ථ ධානයේ, අභිධර්ම ක්‍රමයේත් නම් පංචම ධානයේ පින්වත්නි ඒ විදිහට රූපාවචර ධාන උපදවාගෙන රූපාවචර ධාන වලින් පස්සේ අරූපාවචර ධානත් උපදවා ගන්න ඕනේ. දැන් මෙතෙක් කාලයක් එක අරමුණක් ඔස්සේ සිත දියුණු කරගෙන ආපු කෙනාට අරූපාවචර ධාන වලදී එක වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ සත්පුරුෂ පින්වතුනි අරමුණ අනුව වෙනස් වෙනවා. දැන් මෙතෙක් සිත වෙනස් කර කර දියුණු කරගෙන ආපු යෝගාවචරයා ආකාශය අනන්තයි කියලා ඒ ආකාශය අනන්තයි කියන අරමුණ අනුව තමන්ව දියුණු තත්ත්වයට පත් කර ගන්නවා. ඒ අරූපාවචර ධානවල පළවෙනි එක. ඊට පස්සේ විඥානය අනන්තයි. ඊට පස්සේ ආකින්චඤ්ඤායතන. ඉන් පස්සේ නේව සංඥාන ආසඤ්ඤායතන.
ඔය රූපාවචර අරූපාවචර ධ්‍යාන උපදවා ගන්න යෝගාවචරයෝ පින්වතුනි පංච අභිඥා උපදවා ගන්නත් කටයුතු කර ගන්නට ඕනේ. පංච අභිඥා කිව්වහම ඉති විත ඥානේ විවිධාකාර ඉතිපාතිහාරේ පාන්න පුළුවන් තත්ත්වයට තමන්ව දියුණු කර ගන්න පුළුවන්. එක්කෙනෙක් දෙන්නෙක් වෙන්න පුළුවන්, බිත්ති විනිවිද යන්න පුළුවන්, පොළොව විනිවිද යන්න පුළුවන්. විවිධාකාර විස්මිති ඉතිපාතිහාර පාන තත්ත්වයට බලවත් කර ගන්න පුළුවන් ඉති විත ඥානයේ පුරුදු පුහුණු කරන යෝගාවචරයාට. ඊට පස්සේ දිබ්බ චක්කු ඥානේ දෙවියන්ගේ හඬවත් ඈතින්න මිනිස්සෙගේ හඬවත් දෙවිමිනිස්සුන්ගේ සියුම් ශබ්ද ඈත තියෙන හඬ අහන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි දිබ්බ සෝත ඥානේ. දිබ්බ සෝත ඥානේ දෙවියන්ගේ මිනිසුන්ගේ ඈත තියෙන හඬවල් අහන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම පින්වත්නි ඊට පස්සේ පරචිත්ත විජාන ඥානේ. පරචිත්ත විජාන ඥානේ කියන්නේ අනුන්ගේ සිත්වල රාගේ සහිතකම, රාගේ නැතිකම, දේසේ ඇතිකම, දේසේ නැතිකම, මෝහේ ඇතිකම, මෝහේ නැතිකම ආදී විදිහට සිතේ විවිධාකාර අවස්ථා ඔක්කොම විමසා බලමින් අනුන්ගේ සිත් සතන් දැනගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම පින්වත්නි පුප්පී නිවාසා දුස්මති ඥානිය උපදවා ගන්නකොට නුවණැත්තන් තමන්ගේ කලින් භවයේ, ඊට කලින් භවයේ, ඊට පිට භව දියුණු කරගන්න තත්ත්වයේ හැටියට ඈත පිටට තමන්ගේ භව ගමන පරිස්සා කරන්න පුළුවන්. මොන වගේ තැන්වලද ඉපදලා හිටියේ, මේ අභිඥා ලාභී තමන් දියුණු කරගෙන තියෙන තත්වයන් අනුව බලන්න පුළුවන් ප්‍රමාණය ඈත පිටට ගන්නවා. විශේෂයෙන් අසෝමහා ශ්‍රාවකයන් වහන්සේලා හැම කල්ප ගණන් ඈතට, කල්ප ලක්ෂ ගණන් ඈතට බලලා, මම මීට කල්ප ලක්ෂයකට කලින් පියුමතුරා බුදු පියාණන් වහන්සේ කාලෙදි මේ විදිහට උපදවා ගත්තා, මේ විදිහට පින්කම් කරගත්තා, මේ තන්ත්‍ර ප්‍රාර්ථනා කළා, ඒ විදිහට පින්වතුනි අතීතයේ බලනවා. ඒ වගේම දිබ්බ චක්කු ඥානේ. දිබ්බ චක්කු ඥානේ කියලා කියන්නේ ඒ චුතවන සත්වයෝ චුතුපාඥානේ කියලාත් ඒකට කියන. කවුරු හරි කෙනෙක් මැවුණට පස්සේ මැදිච්ච කෙනා නැවත එයාගේ පින්හිඳ පව්හිඳ කොහොමද උප්පත්තිය ලබන්නේ, ඒ කෙනාගේ මානාසන්න වෙලාවේ සිත පැවතුනේ කොහොමද, මෙතනින් චුතියත් එක්ක ප්‍රතිසන්දි විඥානේ ගියේ කොහේටද, ඒ ස්වභාවය කොහොමද කියලා මේ දිවස උපදවා ගත්ත උත්තමයන් වහන්සේලා දිවසින් බලමින් පින්වතුනි චුත වුණු ඇත්තෝ නැවත උප්පත්තිය ලබන විදි ගැන, ලෞකික ආකාරය ගැන, ඒ ස්වභාවයන් ගැන බලලා කියනවා වගේම බලන්න පුළුවන්කම ලැබෙනවා. මේ පංච අභිඥා උපදවා ගන්න නම් පින්වත්නි රූපාවචර ධ්‍යාන හතරත් අරූපාවචර ධ්‍යාන හතරත් උපදවා ගන්න ඕනේ. රූපාවචර ධ්‍යාන උපදවා ගන්න නම් උපචාර සමාධිය උපදවා ගන්න ඕනේ. රූපාවචර ධ්‍යාන උපදවාගෙන ඉතිමේ ගියාම ඒ රූපාවචර භක්ම ලෝක වලට ගැලපෙන විදිහට උප්පත්තිය ලැබෙනවා. ප්‍රථම ධ්‍යානය නම් භක්ම පාදසජ භක්ම පුරোহিত මහා භක්ම. ဒုတိය ධ්‍යානය නම් පරිත්තාප අපමණ අවසර. තුතිය ධ්‍යානය නම් පරිත්ත සුභ අපමණ සුභ සුභකින්හ. ඒ වගේම විහප්පලි චතුත්ථ ධ්‍යානය නම් මේ විදිහට පින්වත්නි උප්පත්තිය ලැබෙනවා. අරූපාවචර ධ්‍යාන අනුව උප්පත්තිය ලැබෙනවා පින්වතුනි අරූපාවචර භූමිවල. ආකාසානං ඡායතන, විඤ්ඤාණං ඡායතන, අකිඤ්චඤ්ඤායතන, නිවසඤ්ඤා නාසඤ්ඤායතන කියන තැන්වල. උපචාර සමාධිය තාම කාමාවචරයි. උපචාර සමාධිය උපදවා ගන්නටම ඕනේ රූපාවචර ධ්‍යානවලට යන්න. උපචාර සමාධිය උපදවා ගන්න නම් ප්‍රතිභාග නිමිති අවස්ථාවට එන්න ඕනේ. ඒට එන්න නම් උද්ඝා නිමිති අවස්ථාවට එන්න ඕන. ඒට එන්න නම් පරිකර්ම නිමිති අවස්ථාවට එන්නට ඕනේ. මේ විදිහට ක්‍රමානුකූලව පරිකර්ම භාවනා, උපචාර භාවනා, අර්පණා භාවනාව ඔස්සේ ඉදිරියට කටයුතු කරගෙන ගිහිල්ලා ඒ රූපාවචර අරූපාවචර ධ්‍යානලාභී යෝගාවචරයෝ
ඉතා බල සම්පන්න පංච අභිඥා උපදවා ගන්නට කටයුතු කර ගන්නවා. ඒ උත්තමයෝ එයින් ලබනව විශාල ප්‍රතිඵල. මේ ධ්‍යාන වලින් නුවණැත්තෝ විදර්ශනාවට යොමු වෙලා විදසුන් වඩා සමතයානිකයින් විදිහට සිතේ දියුණුවත් ලබාගෙන අභිඥාදියත් උපදවාගෙන සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී ඒ තුන් සංයෝජනයන් අසමින් සෝහාන් මාර්ගයට පත් වෙනවා. සෝහාන් මාර්ගඵල ලබන්නේ පින්වත්නි මේ සමත යානිකයෝ විදර්ශනාවට යොමු වීමෙන්. ඊට පස්සේ සක්කදාගාමි මාර්ගඵලයන්ට පත් වෙනවා. ගාමරාග පටිගියෝ තුනී කරගෙන ඉන්පස්ස කාමරාග පටිගියෝ නැති කරමින් අනාගාමී වෙමින් රූපරාග අරූපරාග මාන උත්තච විචාවන් අසමින් පින්වත්නි රහතන් වහන්සේලාව අනුපාසී සාදී පරිනිර්වාණයන්ට පත් වෙනවා. මේ විදිහට යන ගමනේදී සිත දියුණු කරන භාවනා ක්‍රමේදී අභිඥා උපදවා ගන්න ඒ විදිහේ කමානුකූල වැඩපිළිවෙලක් තියෙනවා. ගුරුවරු ඇසුරු කරමින් ගුරු උපදෙස් සහිතව භාවනා නියෝගී පින්වත්ති ගුරුවරුන්ගේ අධ්‍යක්ෂීම් සහ ගුරු උපදෙස් එක්ක ක්‍රමානුකූලව ඉදිරියට කටයුතු කරන්නට වග බලා ගන්නට ඕනෑ.